ඔබේ හිතවතා අසේල සම්පත් මයික්‍රොෆෝනේ ලකුණින් අංක 7න් ගාල්ල දිස්ත්‍රික්කයෙන් වැඩි මනාපෙන් මෙවර පාර්ලිමේන්තුවට යවමු. කියන්නේ ඔබතුමා මේ ආණ්ඩුවේ මේ දවස්වල නම් වේදිකාවේ ඇහුන්නේ නැහැ ණය ගත්තද ඔබතුමා ණය ගත්තේ කියන්නේ ආණ්ඩුව ණය ගත්තේ නැහැ කියලාවත් කිව්වෙත් නැහැ ගත්ත කියලා කිව්වෙත් නැහැ. ඔබතුමාට ආරාධනා කරනවා නැවත වතාවක් මීට දවස් 4කට කලින් ටිල්වින් සිල්ලා මහතා තිබ මාධ්‍ය හමුව බලන්න. ළැන සුනිල් අඳුන් නෙත්ති මහත්තයාගෙත් ඒ වගේම ඊට කලින් සතියේ විජිත හේරත්නතුමා රාජ්‍ය මාධ්‍ය හමුවේදී කිසිම ආයතනයක කිසිම මුදලක් අපි ණයට අරන් නැහැ කියලා කියනවා. ඔබට මගේ වෙබ් අඩවියට ගියොත් මම හිතන්නේ ඇති එතුමල්ලයි කියන ප්‍රකාශයයි ඒකට උත්තර විදියට අපි දෙන මේ උත්තරයි ඒකට අමුණලා තියෙනවා. ටිල්වින් සිල්වා සුනිල් හඳුන් නැත්ති විජිත හේරත් කියන මහත්තුරු කිව්වේ නැහැ කියලා ඔබට සැකයක් තියෙනවා නම් සාක්ෂි සහිතව අපි කරුණු ඉදිරිපත් කළා ඇති අපේ වෙබ් අඩවි. දැන් මේ ඔය ණය ගත්තේ ඉදිරිදා කැම්බීමටද? ඔය ණය වලින් මොකද කරේ කියන එක රටට පැහැදිලි කිරීම. මොකද ණය ගත්ත කියලා තියෙනව මිසක් ණය වලින් මොකද කරේ කියන එක ආණ්ඩුව පැහැදිලි කිරීමක් කරලා නැහැ. මා දන්න තරමින් නම් මේ ගත්ත ණය වලින් අඩුම ගානේ මාළු ටැංකියක්වත් හදලා නැහැ. දැන් මේ වෙද්දී ඔබතුමා කතා කරා මේ ණය ගන්න එක ගැනයි ඊට පස්සේ මේ ණය ගෙවීම ගැන ඔය සඳහන් වෙලා තියෙනවා කිව්වනේ. එතකොට ඊයේ වර්ෂ මොනවද දෙක කොයි කාලෙද ඒවා ගෙවන්නේ? මම මේ සටහන හදාගද්දි නෑ මම කිව්වා භාණ්ඩාගාර බිල්පත් කියන එක වසරකට අඩු කාලයක්, ඒ කියන්නේ මාස 3ට මාස 6ට සහ අවුරුද්දකට නිකුත් කරන්න. සුරකුම්පත් නිකුත් කරලා තියෙනවා අවුරුදු 2ට සහ 5ට යන අදි වශයෙන්. එතකොට අවුරුදු 5ක් ඇතුළත දැනට තියෙන ඒවා ඉතින් උපරිමයේ අවුරුදු 5ක් තියෙන්නේ. 2000 අදින් ඡන්ද වැඩසටහන අවසන් වෙනවා. දැන් ඔබතුමා කොහොමද දැන් මේ යන වැඩපිළිවෙල? ජන කොළඹ ජනතාවෙන් අහන්න මම පාර්ලිමේන්තුවේ සිටිය යුතුද නැද්ද කියලා ඒ අය තීරණය කරා. ඒ කියන්නේ 15 වෙනිදාට හත් මාළුවත් එක්ක කිරිබත් කන්න පුළුවන්ද? කොළඹ ජනතාවගෙන් අහන්න ජනතාව විපලද තීරණය කරාවේ. මට මාව විශ්වාසයි කොළඹ ජනතාව විශ්වාසයි. ඒක තමයි හැමෝම පැනලා යද්දී අපි බය නැතුව මැතිවරණයට ඉදිරිපත්. දැන් ඔය වගේම කියනවනේ හැමෝම පැනලා යද්දී රට බාර අරන් කලේ අපි කියලා කියනවනේ. එතකොට ඒ කොටසේ නෙවෙයිනේ ඔබතුමාලා? නෑ නෑ අපි ඒ කොටසේ නෙවෙයි. මොකද රනිල් වික්‍රමසිංහ මැතිතුමා රට බේරා ගන්න කියලා කරපු ඒ වැඩපිළිවෙලට අපි එකඟ නෑ. ඒ නිසා තමයි අපි මේ වැඩසටහනට එකතුුනේ නැත්තේ. නෑ මැතිවරණ ව්‍යාපාරය අවසන් කරාට පස්සේ තව කරන්න දේවල් ගොඩක් තියෙනවා. මේ නතර වෙන්නේ ප්‍රචාරක කටයුතු විතරයි. සංවිධානාත්මක කටයුතු නෙවෙයි. මගේ ජනතාවට මාව විශ්වාසයි. මා හිතන්නේ අද දක්වා කරලා තියෙන සීලුම් ක්‍රියාකාරකම් දේශපාලනයට ආපු දවසේ ඉඳන් අද දක්වා කිව්ව මොකද අපි ඒකට මොකද කියන්නේ ඒකාත්මික භාවයක් තිබිලා තියෙනවා. අපි සැරින් සැරේ ප්‍රතිපත්ති වෙනස් කළා නැහැ. කාලයක් බැනපු කෙනා ඊළඟට හොඳයි කියලා ආයි බැනලා නැහැ. පිළෙන් පිළට පැනලා නැහැ. වසර 25ක්ම ජාතික ව්‍යාපාරයේ උඩ යනකොට වගේම ජාතික ව්‍යාපාරයේ කඩා වැටෙනකොටත් අපි හිටියේ ජාතික ව්‍යාපාරයත් එක්ක. ඉතින් අපි හැමදාම එක පැත්තකේ එක මතයක ඉඳලා තියෙනවා. අනිත් පැත්තෙන් අපි ආණ්ඩුවේ නායකයොත් එක්ක නෙවෙයි ඉඳලා තියෙන්නේ ජනතාවත් එක්ක. ජනතාවගේ පැත්තේ හිටගෙන ආණ්ඩුවේ වැරදි තීන්දුවලට දූෂණයන්ට වංචාවන්ට එරෙහිව සටන් කළ දෙපාරක් කැමති දුර නැති කරගත්ත විණියක් මම. අනිත් කට්ටිය දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නකොට තමයි අපි සටන් කරේ. ඉතින් මම මොනවද කරේ කියලා ඔබතුමාලත් දන්නවා. අපි ඉතන ඔබතුමාලත් හරියට අපේ පැතිවරණ ව්‍යාපාරයට එකතුලා මොනව වුණත් මේ මනුස්සයා මෙහෙම කරානි කියලා ඔය කැමරාව පිටිපස්සේ ඉඳන් හිටින එක පොඩ්ඩක් අතෑරලා එක විනාඩියකට කැමරාව ඉදිරියට ඇවිල්ලා අපි තමයි මේකේ ජීවමාන සාක්ෂිකාරයෝ. මේ අවංක මැතිතුමා මගේ පළවෙනි මැතිවරණ ව්‍යාපාරින් තමයි මාව ආවරණය කරන කෙනෙක්. ඉතින් ඔබතුමාලාටත් යම් කාර්යභාරයක් කරන්න පුළුවන්. මම ඇත්ත මේ කියන දේවල් මම මේ කිව්ව දේ ඇත්ත නම් ඒක රට කියන්නේ. ඒ කවුරු දන්නෙත් නැහැ නේ. ඔය කටහඬ දන්න මුළු රටම ආසාවට මුණ දෙකලා නැහැනේ. ඒ නිසා පොඩ්ඩක් මේ කැමරාව ඉදිරියට ඇවිල්ලා මේ අපිත් මේ මාධ්‍ය ආවරණය කරා. මේ මනුස්සයා මොන වුණත් ඇත්ත කිව්වා. වංචාවට දූෂණයට එරෙහිව සටන් කරා. හැමදාම එක මතයක හිටියා. පිළෙන් පිළට පැන්නේ නැහැ. නම ගම්මන් පිළ ගමේ ජපිය ඉන්න පිළ ඒක නිසා මෙහෙමයි කියලා පුංචි ප්‍රකාශයක් කරන්න.
වරදක් වෙන්නේ. ඇත්තනම් මම කියන කතන්දරේ ඇත්තනම් බය නැතුව කැමරාව දැන් කැමරාව පිටිපස්සේ නැමදෑම හිටි. එක දවසක් කැමරාව ඉදිරියට එන්න. නෑ ඒක මට ලබා දුන්නේ පාසලේ ආදි ශිෂ්‍යෙක්. මට දුන්නේ ආදි ශිෂ්‍යෙක්. මට ඒ ආදි ශිෂ්‍යත් විශ්වාසනීය චරිතයක්. අපි රටේ දන්න චරිතයක්. ඒ මට සැක කරන්න කිසිම හේතුවක් නැ අපි මේක ඉදිරිපත් කරා. මේක ඇත්තම බුකින ආකාරයේ ව්‍යාජ දෙයක් නම් ඒ අයට ඒ බව ප්‍රකාශ කරන්න පුළුවන්. පාසලේ විදුහල්පතිවරයාට මං කියන්නේ නලින්ද ජයතිස්ස මැතිතුමා ඇයිලා ප්‍රකාශ කරන්න ඕන නැතුව මේකට සම්බන්ධයි කියලා අපි කිව්වේ නැහැ නේ. සම්බන්ධ නැද්ද අපි දන්නේ නැහැ. හැබැයි අපි සම්බන්ධයි කියලා කිව්වේ නැහැ. ඒ නිසා විදුහල්පතිවරයාට අදින් පස්සේ වුණත් පුළුවන් මේක ගැන යම් ප්‍රකාශයක් කරන්න.